අයිබෝවන් අද දෙවන පරපුරේ අපි ටිකක් වෙනස් විදිහ වැඩකට මුල පුරන්න තීරණය කරා මොකද ලෝක තාක්ෂණයත් එක්ක තාක්ෂණික පෙරලියත් එක්ක අලුත් ගමනක් අපි ඇවිල්ලා තියෙනවා ඉතින් ඒකත් එක්ක අපි හිතුවා මේ සාම්ප්‍රදායික විදිහට දේශපාලනයේ සාමි සමාජ ප්‍රශ්න කතා කරන්නේ නැතුව ඉතින් එහාට ගිහිල්ලා අලුත් විදිහේ ආමන්ත්‍රණයක් කරන්න ඕනේ කියලා ඉතින් විශේෂයෙන්ම මේ තාක්ෂණයත් එක්ක අලුත් තාක්ෂණික උපකරණ ඇවිල්ලා අලුත් ක්‍රමවේද ඇවිල්ලා දැන් රූපවාහිනී වලට ඇවිල්ලා අන්තර්ජාලය සමාජ මාධ්‍ය ජාලයේ අවකාශය ඇතුලේ ලොකු වැඩසටහන් ගන්නවා ක්‍රියාත්මක කරන ලෝක මට්ටම. ඉතින් අපි හිතුවා අපි ලංකාවේ තරුණයෝ හැටියට මේ අවකාශයට එකතු වෙන්න ඕනේ කියලා මේ ප්‍රවාහයට එකතු වෙන්න ඕනේ කියලා. ඉතින් සාම්ප්‍රදායික දේශපාලනයේ එළියට ඇවිල්ලා මේ තියෙන ප්‍රශ්න ගැඹුරින් කතා කරන්න අපි තීරණය කරා. ඉතින් ඒක ඇතුලේ ලංකා ඉතිහාසය, ලෝක දේශපාලනය, ලෝක සමාජය, සමාජයේ කොහොමද විකාශනය වෙලා තියෙන්නේ, සායිකයට ගමන් කරන්න කොහොමද කියලා කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙදි අපි තීරණය කරා දෙවන පරපුර හැටියට පොඩි පොඩ්කාස්ට් වැඩසටහන් මාලාවක් ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒකේ පළවෙනි දිගහැරුම තමයි අද අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාත් එක්ක ඉන්නවා හොඳ දක්ෂ අදහස් තියෙන තරුණයෝ දෙන්නේ අපේ කනිෂ්ක මල්ලිත් ඒ වගේම රන්දික මල්ලිත්. ඉතින් කනිෂ්ක රන්දික අයිබුවන් කියලා පිළිගන්න වෙරසාට මම හිතන්නේ ඉදිරියේදී මටත් වඩා ඔබ දෙදෙනා මේ වෙරසාහරි ඉදිරියට ගෙනියાવી. ඉතින් නැවත වරක් අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නේ අපි මෙතන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි තනි මතයක් නෙවෙයි. මේක නිදහස් අවකාශ නිදහස් වේදිකාවක්. මේක ඇතුලේ අපි බලාපොරොත්තු වෙන තරුණයෙ හැටියට අපි කොහොමද ලෝකෙ දකින්නේ, ලෝක ඉතිහාසය කොහොමද දකින්නේ, ලෝකෙ කොහොමද ඉස්සරහට යන්න ඕනේ කියන අපේ අදහස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හමුවත් එක්ක කතා බහත් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන් වේවි. ඉතින් මම ආදරයෙන් ඔබ දෙපළම පිළිගන්නවා. එහෙනම් අපි අද මාතෘකාවකට යෝජනා කරගෙන තියෙනවා. රන්දික මොකද හිතන්නේ අපි මේ අද මාතෘකාවත් එක්කම අපි අවතීර්ණ වුණොත් මේ වැඩසටහනට? ඕ දැන් ඇත්තටම මේ අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ ලංකාවේ දැන් අපි කතා කරන්නේ තරුණයා කියන කෙනාගේ කෝණේ ඉඳලා. එතකොට තරුණ මහලු ඒ කියන්නේ එවදි කිසිම ભેදයක් අවශ්‍ය නැහැ අපිට. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේ තරුණයා කොහොමද ලෝකය දකින්නේ. අන්න ඒකත් එක්ක තමයි අපි මින් පෙර කිසිම විදියක ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් හැටියට අපි මේ මිනිස්සුන්ට මේ දැනුම බෙදා හැරීම සහ මිනිසුන්ගේ අවබෝධය පිණිස මේ කරන දේ මම හිතන්නේ කිසිම පක්ෂින් කරලත් නැහැ. සහ මේක අලුත් දෙයක් සහ මේක තරුණයන් කීප දෙනෙක් අපි හැටියට පාවිච්චි වෙනවා සහ මේක බලන ප්‍රේක්ෂකයන් වෙන්න පුළුවන්, ඔවුන්ටත් මේක දායක වෙන්න පුළුවන්. අපි නව මුහුණුවරකින් අපි මේක ඉදිරිපත් කරන්නේ මොකද අපිට අවශ්‍ය වෙන්නේ හොඳ උගත් අවබෝධයෙන් දේශපාලනය පිළිබඳව හොඳ කියවීමකින් අපේ ඡන්ද පොලට ගිහිල්ලා කතරේ ගහන ඡන්ද පදනමක් අපි හොඳ ඡන්ද පදනමක් හදන නම් එබදු චරිතයක් ගොඩනැගීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එබදු චරිතයක් කියන්නේ ලාඛක පුරවැසියෙක් ගොඩනැගීම. එතකොට මං හිතන්නේ ඒකත් එක්ක තමයි අපි මේ පොඩ්කාස්ට් කියන නව ලෝකයක් එක්ක මේ ලෝකයේ විකාශයත් එක්ක අපි මේ දේවල් වලට අවතීර්ණ වෙලා තියෙන්නේ. මං හිතන්නේ ඒක තුලින් අපිට විශේෂයෙන්ම අද ලංකාවේ විශාල තරුණයන් පිරිසක් අන්තර්ජාලයේ සැරිසරන ඔවුන්ට අවශ්‍ය කරන ඒ අවබෝධය දැනුම මං හිතන්නේ අපිට මේ තුලින් ඉතාමත්ම සාර්ථකව ඔවුන්ට ලබා දෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හරි. ඔව්. එතකොට අපි ඇත්තටම බලන්න සාමාන්‍යයෙන් ටොපික් එක කරගෙන තියෙන්නේ 1815 ඉඳලා 1948 දක්වා වෙනකන් අපේ දේශපාලන ඉතිහාසය සාමාන්‍යයෙන් ටිකක් ඕවර්වියු එකක් දෙන්න තමයි අපි අද හිතාගෙන ඉන්නේ. ඔව් කනිෂ්ක මං දැන් අපිට මෙතනදී ප්‍රධාන වශයෙන්ම කතා කරන්න අවශ්‍ය වෙනවා මේ 1815 විශාල සංසිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි ලංකාව සමස්තයක් වශයෙන් අපි අර ඓතිහාසික උරුමයක් ඇතුළේ ආපු 2500 ඉතිහාසය බිඳ වැටිලා අපි බ්‍රිතාන ජාතියට යටත් වෙනවා. එතකොට එහෙම යටත් වෙලා එතනින් පස්සේ අද මේ ඉන්න සමාජය දක්වා අපි ඇවිල්ලා තියෙනවා. ඒතර අපි කතා කරගත්ත විදිහට අපි විශ්වාස කරනවා මේ 815 අපි සමස්තයක් වශයෙන්ම රට යටත් වීම හරහා ඇතිවෙච්ච සමාජ ක්‍රමවේදය තමයි අද දක්වා මේ අපි ඇවිල්ලා තියෙන. ඒතර අපිට වැරදිච්ච තැන් ඇති, හම්බෙච්ච හොඳ දේවල් ඇති, මේවා ඇතුලේ හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් අපි මේ දෙකම සමානව කතා කරලා අපි බලමු අපේ ප්‍රේක්ෂකයන්ට කොච්චර දුරට ග්‍රහණය කරගන්න වේවිද අපි මෙතනින් ඉස්සරහට යන්න හදන සමාජයේ ඉස්සරහට කතා කරන්න යන මාතෘකා කියන එක. ඉතින් ඒකින්ද අපි අද හිමුනොත් 815 ඉඳන් මේ දක්වා ආපු දේශපාලන ගමන ගැන අපි කතාබහ කරමු. මං හිතන්නේ රන්දික මල්ලි ඕ මොකද අත්‍තරම අපි
අටසිය පහළ ඉඳලා කතා කරන්න අවශ්‍ය ප්‍රධානම පදනමක් තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉතිහාසයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා ලංකාව රාජ්‍ය යටතට ඒකාබද්ධ රාජ්‍යයක් හැටියට ගොඩනැගුවේ අපේ ඉන්න මහා රජතුමා වෙන පණ්ඩුකාභය රජතුමා. එතුමා කසාගලට ගිහින් සේනා සංවිධානය කරගෙන ඒත් එක්ක ලංකාව ඇතුළේ පුණ්ඩුදයක් බිහි කරලා රාජ්‍ය ගොඩනගන එක. එතකොට ඒක තමයි ආරම්භය වෙන්නේ. එතකොට එතන ඉඳලා අපේ ලංකාවේ අවසාන රජු වෙන නායක්කර් වංශික රජු වෙන ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරුවන් වෙනකම්ම ගලාගෙන ආපු රජා ප්‍රමුඛ කරගත්ත සහ ඒ ව්‍යුහයේ තිබිච්ච පාලන තන්ත්‍රයක් තමයි ලංකාවේ ඒ කාලයේ පුරාවටම තිබුණේ. අපේ ලිඛිත ඉතිහාසයේ සඳහන් වෙන පරිදි. නමුත් එතනින් පස්සේ අපි දන්නවා 18:15 වෙන විශාලතම පෙරළිය. ඒ තමයි උඩරට ගිවිසුම. ඒකත් එක්ක කොහොමද අපේ මේ තියෙන අපි ජීවත් වෙච්ච පොදු සමාජයේ වෙනස් වීම. අපේ පාලන තන්ත්‍රයේ තිබිච්ච වෙනස් වීම. මේ දේවල් වලට කොහොමද මුළු පුරන්නේ සහ විශේෂයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ බ්‍රිතාන්‍යයන් විසින් අපිට එල්ල කරපු ඒ විශාල බලපෑම තුලින් අද අපි මේ කතා කරන අද අපි හැමෝම මේ කතා කරන වර්තමාන ලෝකයේ ඇතුලේ ශිෂ්ට සම්පන්න ලෝකයේ ඇතුලේ මේ මොඩර්න් ඩිමොක්‍රසි කියන නූතන ප්‍රජාතන්ත්‍රවාදී කියන දේ කොහොමද ගොඩනැගෙන්නේ සහ අද මිනිස්සුන් ඒ වෙනුවෙන් ඓතිහාසිකව ඒ ඓතිවාසිකම් වෙනුවෙන් සටන් කරන මේ පදනම කොහොමද ගොඩනැගුණේ කියන එක මම හිතන්නේ අපි හැමෝම තේරුම් ගන්න ඕනේ මොකද චන්දපොලට ගිහිල්ලා කතරයක් ගැහුවට ඒ අද අපි මේ භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී මෙතනට එන්න මේ සමස්ත රටක් හැටියට ඒ රාජ්‍ය මෙතනට එන්න මොන විදියේ ගමන් මාර්ගයක්ද කද ආවේ කියන එක මම හිතන්නේ අපිට වැදගත් වෙනවා ඒක නිසා තමයි අපි විශේෂම 18:15 ඉඳලා ඉදිරියට කතා කරන්න ඕනේ අපිට 948 නිදහස ලැබෙනවා ඊට පස්සේ අපි 72 ජන රජයක් පිහිටනවා ඊට පස්සේ අද අපි මේ වර්තමානයේ කතා කරන අපේ රාජ්‍ය ක්‍රම වෙන 1078 නිදාසාර්ථික ව්‍යවස්ථාව ඇති වෙනවා. එතකොට මේ වගේ පෙරලිකාර සිදුවීම් වල එකතුවක් හැටියට තමයි ඒ ප්‍රතිඵලය හැටියට තමයි අද අපි මේ කතා කරන වර්තමානයේ පිහිටන්නේ. අපි පොඩ්ඩ ඉතිහාසයට යමු. ඉතිහාසය කතා කරමු. ඉතිහාසය කතා කරද්දී මේ රන්දික මට මේ අර රන්දිකත් මේක දිගටලා විස්තර කරා. මොකද දැන් අපි තියනවා 2500 ක ඉතිහාසයක් අර බෞද්ධ සංස්කෘතියක් ඇතුළේ ගැට ගැහිච්ච රාජ ආණ්ඩු ක්‍රමවේදයක් ඇතුළේ ගොඩනැගිච්ච එහෙම ලොකු ගමනක් තියෙන අතර මේක තමයි මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යන් විසින් යුදමය වශයෙන් සහ සංස්කෘතිමය වශයෙන් පෙරලලා දාලා ඔය අපි කියන දැන් මේ ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්තම් මේ තියෙන වර්තමාන මේ දේශපාලන තත්ත්වෙට ඇඳගෙන ඉන්නේ අපි. එතකොට ඉතිහාසය පුරා අපිට රාජා රජවරු අපේ රට පාලනය කරන කාලෙත් හොඳ අවස්ථා, වැටිච්ච අවස්ථා, රට වැටෙන අවස්ථා ගොඩක් තියෙනවා. එතකොට ඒක ඇතුළෙත් අපි අපව නැගිටලා තියෙනවා. හැබැයි දැන් මේ ඉතිහාසය ගත්තොත් මේ අවුරුදු 70ක නිදහසෙන් පස්සේ එහෙම නැත්නම් පෘතුගීසින් ලැබිලා දැන් අවුරුදු 500කට එහා වෙනවා. මේක ඇතුළේ දැන් අපිට මේ නැගිටින බවක් පේන්න නැහැ. නැගිටින්නේ නැහැ. දැන් අපි වැඩිලා නැගිටිලා දැන් තියෙනවා. රජවරු නැතුව ඉඳලා අලුත් රජවරු ලැබිලා මේක සස්ත්‍රීක කරපු අවස්ථා තියෙනවා. දැන් හැබැයි මේ පෘතුගීසි ආක්‍රමණය එහෙම නැත්නම් ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි මේ ආක්‍රමණ තුනෙන් පස්සේ දැන් අවුරුදු 500කට එහා ගිහලා තාම නැගිටින බවක් පෙන්වක් නැහැ. ඉතින් ඒක මේ ක්‍රමයේ සිස්ටම් එක අපිට මේකෙන් එලියට එන්න බැරි වුණාද? මොකද අපි දන්නවා මේ ඉන්දියාව අපේ අසල්වාසියා. අපිට ආක්‍රමණ 18ක් වෙලා තියෙනවා ඉන්දියානු කියන අපේ අසල්වාසියාගේ. ඒතොර ඒක අපි ගත්තොත් චෝල පාණ්ඩේ ආක්‍රමණයක් ගත්තා. හැබැයි හැම අවස්ථාවකම අපි වැටුණා, යටත් වෙලත් හිටියා. හැබැයි අපි නැගිට්ටා. නේ? හැබැයි දැන් මේ අවස්ථාව ගත්තොත් දැන් මේ බිඳ වැටීමෙන් පස්සේ අපි තාම නැගිටිලාද නැද්ද? ඒ ගැන කතා කරොත් ඔව් මොකද අපි මම හිතන්නේ මෙතන පොඩ්ඩක් බලන්න ඕනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කරපු දේ වෙනස් වෙනවා සාමාන්‍ය ලන්දේසි පෘතුගීසි කරපු දේට වඩා. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද අපි අර මම හිතන්නේ මල්ලිත් කිව්ව විදිහට ඉස්සෙල්ලා අර ලන්දේසි හැම වෙලෙම බැලුවේ ඒ කියන්නේ වෙළඳ ආර්ථික ඒ කියන්නේ හරහා තමයි ලංකාව කන්ට්‍රෝල් කරන්න තමයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට බැලුවේ. හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඊට වඩා හාත්පසින්ම වෙනස් ප්ලෑන් එකක් තමයි තිබ්බේ. මොකද ඒගොල්ලන්ට ඕන උනේ රන්දික කිව්වා වගේ අර ඒ කියන්නේ සංස්කෘතිය, රාජතන්ත්‍රවාදය හැම එකක්ම මැඩපවත්ව ගන්න තමයි උනා. අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. ඔව් මම හන්දේ මටත් දැන් මේ කතාව එද්දිම මේ අවුලට අපික තමයි දැන් අර පෘතුගීසි ලන්දේසි දෙගොල්ලෝ ගත්තම ඒක එක්ක ආර්ථික වශයෙන් හෝ මිෂනාරි වීම නැත්නම් ආගමික ස්වරූපයකින් තමයි ප්‍රධාන වශයෙන්ම අපි වැඩත් කරගන්න සහ අපිව පාලනය කරගන්න පාවිච්චි කරපු උපක්‍රම ක්‍රියාත්මක වුණේ. හැබැයි ඉංග්‍රීසීන් ඊට වඩා ටිකක්
ගැඹුරට ගිහිල්ලා මේක සංස්කෘතිමය වශයෙන් උදාහරණයක් කරගන්න මොකද දැන් අපි දන්නවා ලංකාවේ සහ ලෝක ඉතිහාසයේ තියෙනවා මේ සමහර චරිත ඉතින් එක චරිත ජයග්‍රාහකයා හෝ පරාජිතයා විසින් නිර්මාණය කරපු දැන් අපි දන්නවා මේ ලංකාවේ ජෝන් ඩොයිල් වගේ චරිත තියෙනවා ඒතකොට ඒක සමහරලාට කියවන්න පුළුවන් ජෝන් ඩොයිල් කියන්නේ මේ ලෝක ඉතිහාසයේ හිටපු පරිපාලන වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ ශූර නිලධාරී දක්ෂයෙක් හැටියට හැබැයි තව පැත්තකින් අපිට කියන්න පුළුවන් මේ ජෝන් ඩොයිල් කියන්නේ මේ දේශපාලක ඝාතකයෙක්ද කියලා නේ අපේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට අපේ लंकावे සිංහල බෞද්ධ රජ කෙනෙක් නෙවෙයි ශ්‍රී වික්‍රමරාසිංහ රජතුමා කියන්නේ නායකකාර වංශිකයෙක්. ඒතකොට මේව සියුම් ලෙස ග්‍රහණය කරගන්න ඕන. ග්‍රහණය කරගෙන ඒවම තමයි පාවිච්චි ගන්න කන්දුට රට ගියසුම් අස්සම් කරන්නේ. දැන් ඒකත් එක්ක විශේෂයෙන්ම අපි කියන්න ඕන කාරණාව තමයි දැන් අපි ගත්තොත් එහෙම පෘතුගීසීන් සහ ඒ කියන්නේ ඉංග්‍රීසීන්ට පෙර තිබිච්ච පාලනයන් ගත්තොත් එහෙම පෘතුගීසීන් සහ ලන්දේසීන්ගේ පාලන. දැන් මෙතනදී අපි දන්නවා 505 තමයි 1505 තමයි පෘතුගීසීන් ඉස්සෙල්ලම ලංකාවට ගොඩ බහිනවා. ඒකත් ගාල්ලට ගොඩ බහිනවා. ඊට පස්සේ උන් තාමත්ම සූක්ෂම ආකාරයෙන් ප්‍රධාන එවකට ප්‍රධාන කේන්ද්‍රස්ථාන විලා තිබිච්ච කෝට්ටි අධිරාජ්‍ය උන්ගේ ග්‍රහණයකට අරගෙන ඒක අද අපි ඔය කතා කරන ඩිෆැක්ටෝ රූල් එකක් අරගෙන යනවා. අපි දන්නවා මේ නිකන් පපට් රජ කෙනෙක් හැටියට නිකන් රූකඩ චරිතයක් රචනා කරනවා. මගේ දැනුත් මේ ඒ වගේ මට්ටමකට අපි ඇවිල්ලා තියෙනවා. නිකන් හිතනා නේද නිකන් අර්ගලයකින් පස්සේ නිකන් දැන් පරාක්‍රම ආවෙනි පරාක්‍රම බාහු කාලේ මේ වගේ දේවල් තමයි වෙලා තිබුණේ. ඒ කියන්නේ අර අලකේශ්වර කියලා රජ කෙනෙක් තමයි හිටියේ. ඒක ඇත්තම ඉන්දියාවේ හිටපු ප්‍රභු ඇත්තම මෙතනට ඉන්සර්ට් කරපු අර පපට් රජ කෙනෙක් හැටියට තමයි හිටියේ. එතකොට එතනටත් ඒ කියන්නේ අපි එතනින් ජාගත්ත කොහොම හරි. ලංකාවට පපට් රජවරු මේ ඉන්දියාව පෘතුගීසි ලන්දේසි ඇමරිකාවේ රටවල් ගන්නාවක් මේ ඉතිහාසෙ දැන් අද වෙනකම් මේ පපට් රජවරු හදනවා නේද ඉතිහාසයේ හදාවිනේ අනාගතේටත් अनागत आवश्यक एक वर्तमान रटक इतिहास हरियट किए विशेष मे देश पालन के इतिहास मुखद अभी हदनो निवरि पालक मिथना कुहुमद නිවැරදි පාලන තන්ත්‍රයක් ගොඩනගන්නේ කොහොමද කියන්නේ මොකද ඒකට අපිට ගොඩක් දේවල් තියෙනවා ලාංකික ඉතිහාසය ඇතුළේ අපි තේරුම් ගන්න ඕන විශේෂම දේ තමයි අපි කියවන්නේ එක්ක බ්‍රිතාන්‍ය ඉතිහාසය ඇමරිකානු නිදාස් අරගලය එහෙම නැත්නම් රුසියානු 1917 විච්ච රතු විප්ලවය වෙන්න පුළුවන් චීනයේ විච්ච සංස්කෘතික විප්ලවය වෙන්න පුළුවන් මාවසේ දුන්නේ නමුත් විශේෂයෙන් අපි මේ ලාංකික පොළවේ තියෙන අපේ නිදහස් ගන්න චිත්‍රපටි බලලා තියෙනවා. ඒක කරගව කරප ඉගෙන ගන්න අවුරුදු 400 300 ඒ වගේ බලන්න ඕනේ ඒකද කනිෂ්ක දැන් අපි විශේෂයෙන් කියනවා දැන් ඇමරිකානු ගත්තොත් එහෙම බොස්ටන් ටී පාටි ගැන කතා කරේ ඊට පස්සේ අපි ජෝර්ජ් වොෂින්ටන් ජෝන් ඇඩම් ඊට පස්සේ ඔය ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ඊට පස්සේ අපි තව අපිට එන්න පුළුවන් සෝරි කවුද ජෙෆර්සන් ජෙෆර්සන් එන්න පුළුවන් ඊට අපිට එන්න ඇමරිකානු ඇමරිකානු සිවිල් යුද්ධයට එන්න පුළුවන් එතකොට අපිට ඒක ගත්තම ඔය ගෝන් ඔෆ් ද වින්ඩ් ටොම් මංකල්ස් කැබින් ඔය පොත් දෙකත් එක්ක මොකද
එකන් දෙකන චිත්‍රපටි මහිතන්නේ ගෝන් ඔෆ් ද වින් කියන එක කෘතියක් සහ චිත්‍රපටයක් කියන එකක් ඇත්ත නෙවෙයි එකක් මනං කල්පිතව නිර්මාණය කරපු චිත්‍රපටය. ඒතොර ඒගොන් ඉතිහාසෙ තියෙන ඔච්චර 4යි 5යි සිද්ධීන් තියෙන්නේ මේ මෙයන් දැන් ඉතින් ඔවුන් ලෝක පුරාම යුද්ධ කර කර ඉතිහාසයක් වෙනම නිර්මාණය කරනවා. හැබැයි අපි ගත්තොත් මං හිතන්නේ අපි මං හිතන්නේ අපිට පුළුවන් එක සංසිද්ධියක් ගත්තොත් ඉතිහාසයේ අපිට ඒකට පුතින් ගන්නව නිර්මාණය කරන්න. හැබැයි එතනට අපි ගිහිල්ලා නැහැ. හැබැයි ඒක ඉන්දියාව වෙනවා, ඒක රුසියාව වෙනවා, ඒක චීනය වෙනවා. පුංචි රටවල් වලත් වෙනවා ඒක. ඉංගලන්තේ ප්‍රංශ රටවල් වලත් වෙනවා. හැබැයි අපිට බැරි වෙලා තියෙනවා මේක එළියට ගන්න. ඉතින් මං හිතන්නේ ඒක විශේෂයෙන් කියනවා. මොකද අපි මේක විශේෂයෙන් කතා කරන්න හේතුව තමයි ලංකාව ඇතුලේ තියෙන මේක ලොකු ප්‍රශ්නයක්. දැන් අපි අප්‍රිකාවට ගියොත් එීම බ්‍රිතාන්‍යයන් අප්‍රිකාව හඳුන්වා දුන්නේ an uncivilized මේ කොන්ටිනෙන්ට් එක. ඒ කියන්නේ ශිෂ්ටත්වයේ පදනම් වෙච්ච නැති අශිෂ්ට මහද්වීපය හැටියට තමයි ඒගොල්ලන් අප්‍රිකාව සැලකුවේ. ඒගොල්ලන් අප්‍රිකායේ මිනිස්සුන්ගේ මිනිස්සුන්ට සැලකුවේ නැහැ. හරියටම හරියට. ඇත්තම කතාව. හැබැයි අද ගත්තොත් එහෙම අද පිටිපස්සට ගිහිල්ලා විශේෂයෙන්ම ආකියොලොජිස්ලා ඉන්න පුරාවිද්‍යාඥයන් අද පළ කරන උන්ගේ විශ්වාසය තමයි ඊජිප්ෂියානු මේ මහා ශිෂ්ටාචාරයේ ගොඩනැගින්න ඇත්තටම බලපාලා තින්නේ මේ යුරෝපයේ ග්‍රීසියේවත් නැත්තම් මැදපැරදිගවත් තිබිච්ච ශිෂ්ටාචාර නෙමෙයි. The Great Zimbabwean කියන මේ සිම්බාබ්වෙ පදනම් විලා තිබිච්ච ශිෂ්ටාචාරය. ඒතොර අපි මේව මං ගැන අපි හිතන්නේ මේ පිළිබඳ අපි කතා කරන්නේ. මේ කතාන්නේ මට ඒකත් එක්කම මේ අපි පොඩ්ඩක් මාතෘකාණු ටික ඉදිරියට මේ ටිකක් ඈතට යනවා මටත්. හැබැයි කතාන්නේ දැන් අපි දන්නවා මානවයා නිර්මාණය වෙන්නේ අප්‍රිකාව ඇතුලේ. ඔව්. ඒකෙන් තමයි ආපහු ලෝකෙටම ගිහිල්ලා අපි කියන අර මොංගොලොයිඩ් ෆ්‍රොලොයිඩ් එහෙම නැත්නම් ඔය ලොයිඩ් ඔය ටික නිර්මාණය වෙන්නේ. ඒතර මූලික ශිෂ්ටාචාර වලටත් පදනම වැටෙනවා අප්‍රිකාව ඇතුලේ. මොකද පිරමීඩ හදනකොට අප්‍රිකාව ඇතුලේ මං හිතන්නේ යුරෝපයක් තිබ්බත් නැහැ. අපි දැන් හිතන්නේ අපි චෛත්‍ය හදනකොට වැව් හදනකොට සුද්ධ හිටියේ නැහැ කියලා පරිණාමය වෙනවා. ඒක හරි. ඒක පරිණාම වෙලා කාලයක් ඇද්දි ඒක කාලයක් අපි දන්නවා මොංගෝලියා කියන්නේ ලෝකෙම අල්ලන් හිටපු විශාලම ලෑන්ඩ් බේස් එක මේ අද මොංගෝලියා කියන්නේ ඒ කියන්නේ එදා මොංගෝලියාව කියන රට මොංගෝලියාන කියන අධිරාජ්‍ය මේ ජිංගිස් ඛාන් ගේ අධිරාජ්‍ය අද ලෝකේ බලවත් රටවල් දෙකක් යටත් කරගත්තා. එකක් තමයි චීන, එකක් තමයි රුසියා. රුසියාව සම්පූර්ණයෙන් යටත් කරගන්නවා මේ මොංගෝලියට. ඒක තමයි චීන සම්පූර්ණයෙන් යටත් කරගන්න. හැබැයි අද යුරෝපේත් අර කැලලක් අල්ල යුරෝපේ ජර්මනිට මේ ආසන් වෙන්නම මේ අපි ඔය කතා කරන මේ මිඩ්ල් ඊස්ට් එකට. ඔව්, ඒ කියන්නේ අපි දන්නා ජර්මනි තියෙන අර රයින් ගංගාව කියලා ඒ ගංගාවේ තියෙන නැගෙනහිර බෑවුම් වෙනකම් ඔවුන්ගේ ආක්‍රමණය සිද්ධ වෙනවා. ඔවුන් පෝලන්ත වරුන්ව, යුක්‍රේන වරුන්ව, ටාට තුර්කි ඉන්න ටර්කිෂ් වරුන්. ඇතර අපි මැද පෙරදිග රටවල් ටික ගත්තොත් උස්බෙකිස්තාන්, කසස්ථාන්, රජිකිස්තාන්, අෆ්ගනිස්තාන් වෙනකම්ම සෙන්ට්‍රල් ඒෂියා කියන එක. ඊට පස්සේ මේ පැත්තේ වියට්නාමෙට වෙනකම් මේ සියල්ලම යටත් කරගෙන හදනවා. හැබැයි අද මොංගෝලියාව ගත්තා. අද අර රුසියාවටයි චීනටයි හිර වෙච්ච ලෑන්ඩ් ලොක් පුංචි කන්ට්‍රි එක. එතන මේක වෙනවා. හැබැයි එතකොට මේ දැන් අපි මේ ඉගෙන ගන්න ඉතිහාසය එන්නේ යුරෝපෙන්. දැන් අපි ලෝක සිතියමක් ගත්තම මේ පැත්තේ කොනේ ඇමරිකාවයි මේ පැත්තේ කොනේ ජපානයයි තියෙන්නේ ඇයි? මේ සිතියම ඇන්දේ බ්‍රිතාන්‍ය සුද්දා. එතන සුද්දා ග්‍රිනිච් එකෙන් බිංදුව දාගත්තා ඒගොල්ලොන්ට. අපි තමයි ලෝකෙ මැද ඉන්නේ. මැද ඉන්නේ. අපි තමයි සියල්ල පාලනය කරන්නේ. අපි තමයි ශ්‍රේෂ්ඨ ජාතිය. අපි කියන විදිහට තමයි ඕගොල්ලෝ ඉන්න ඕනේ. කියන එක සියුම දාගත්ත. දැන් මෙහෙමයි. දැන් මේ ලෝක සිතියම වෙනස් කරන්න ඕනේ කියන්නේ අපි කතා කරන දේ නේ. අපි මේක වෙනස් කරන්න යන්න බෑ. දැන් මේක සම්මතයක්. හැබැයි ඒක ඇතුලේ පුංචි නිකන් පොඩි පුෂ් එකක් ලෝකෙ දෙන අඹුලා පල්ලෙහා ඉන්න රටවල් ටික. දැන් කොහොම කතාන්නේ ලෝක බෝලේ මේ පැත්තට ගත්තොත් අපි උඩ ඉන්න බැරිද? ඔව්, ඒ කියන්නේ කොයි පැත්තෙන් බැලුවත් ඒ කියන්නේ කවුද ඇත්තටම නෝත් පෝල් සවුත් පෝල් කියලා නියම හදාගන්න. ඒක ඉමේජිනරි. අපි ඔළුවේ තියෙන දේ. ඒතර ඒක නිර්මාණය කරගන්නේ අර ආධිපත්‍ය හරහා. ඒතර ඒක ඇතුලේ දැන් තමයි අපි තාම හිතන්නේ. ඒක ඇතුලේ අප්‍රිකානුවාට දීලා තියෙන භූමිකාව. ඒක තමයි රන්දි කිව්ව අප්‍රිකාන උඹලා මෙහෙම ජාතියක්. ආසියානු, ඉන්දියානු, ශ්‍රී ලංකාව උඹලා මෙහෙම ජාතියක්. ලැතින් ඇමරිකා උඹලා මෙහෙම ජාතියක්. අපි තමයි සුදුහම තියෙන්නේ. අර සුපිරිය ඔය කියන්නේ ඒක විශේෂයෙන් කියන්න ඕනේ. දැන් බ්‍රිතාන්‍යන් මේගොල්ලන් විශ්වාස කරන්නේ අතොම ඇංග්ලෝ-සැක්සන් ලෝකයක් කියලානේ. ඔව්. This is our Anglo-Saxon world. ඒ කියන්නේ අපි දන්නවා ලෝකයේ මේ ශිෂ්ටාචාරයේ පරිණාමයන් සිස්ටම් සිද්ධ වුණා ශිෂ්ටාචාර ඇතුලේ. අපි දන්නවා සුමේරියානු, බබිලෝනියානු, ඒ එතන ඉරාකයේ ඉෆ්‍රටිස්, ටයිග්‍රස් ගංගාවල් පදනම් විලා තිබිච්ච ශිෂ්ටාචාරය. එතනින් ඊජිප්තු ශිෂ්ටාචාරය. එතනින් පස්සේ ග්‍රීසියෙ විච්ච පුනරුද්ධය. එතනින් කොහොමද යුරෝපයේ සමස්ත යුරෝපයේ පුනරුද්ධය ඇති වෙන්නේ කොහොමද? සහ ඊට පස්සේ පංශ්‍රේ විච්ච ඇකඩමියාවත් එක්ක තිබිච්ච පංශ විප්ලවය. ඒතොර ඒකත් එක්ක කොහොමද බ්‍රිතාන්‍යන්ට අද මේ අපි කතා කරන මේ ඇන්ග්ලෝ-සැක්සන් ලෝකේ ගොඩනැගෙන්නේ? දැන් ඒක ලොකු ඉතිහාසයක් ඇත්තට. ඒතොර අපි විශේෂයෙන් මේ කරුණු තේරුම් ගන්න ඕනේ ඒ ඉතිහාසයේ ඍජු බලපෑම අපිට තිබෙනවා. ඔව්, මොකද මේ ඒ කියන්නේ අපි මේක මතක තියාගන්න අර ඉන්දීසිනුත් කියන්නේ අර histories didn't by the victors කියලා. හරිද? ඉතිහාසය හැම වෙලම ලියන්නේ තිරපු කට්ටිය.
හරි ඇත්තම ඒක බොරු කියන්න ඕනේ නැහැ ඒ කියන්නේ අපේ ශිෂ්ටාචාරයේ ඒගොල්ලන්ගේ ශිෂ්ටාචාරයත් එක්ක මේ අන්තිම අවුරුදු 400 විතර අපි ඇත්තටම පෙරදුණා ඒක 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 අපි පිළිගන්න ඕන නෝබයක් හැබැයි මේ වගේ ඕනතරම් අපි ඉස්සෙල්ලත් පෙරදලා තියෙනවා උමුතු කිව්වා වගේ හරිද ඉන්දියාව 18 පාරක් ලංකාව ආක්‍රමණය කරා හැබැයි ඒකක් අපි ජයගන්න තියෙනවා ඔව් මට ඒක මේ අපි දැන් හැමතිස්සෙම යටත් වෙලා ඉතිහාසයේ යුදමේ වශයෙන් මේ මේ ජයග්‍රහණය නිසා පරාජයද හැබැයි මේ මෑත කාලේ නෝ මේ 400 500 ඇතුළි පෙරදුනාට පස්සේ දැන් නැගිටින්න නැතුව මේ බිමට හංස වෙලා ඉන්නේ මේක මේ සංස්කෘතිය වශයෙන් අපි පැලැද්දීමක් කරා කියලා මට හිතෙනවා ඒ සංස්කෘතිය වශයෙන් කරපු පැලැද්දීම නිසා තමයි අපිට තාම නැගිටින්න ආර්ථික වශයෙන් දෙකම ආර්ථික වශයෙන් දැන් ඒකට මම විශේෂයෙන් මුල පුරන්නේ දැන් අපි ඉතිහාසයේ මේ කතා කරගන්නේ ඉතිහාස විශේෂ සංසිද්ධින් උතර මේ සංසිද්ධි ලේසි පාසු නැහැ මේ වගේ විශාල බරක් තියෙන මේ සංසිද්ධි වලට ඒ සංසිද්ධියට අනුකූල ඒකේ තිබෙන ඒකට අදාළ වෙන සෙවණැල්ල ගොඩක් දිග ඉතිහාසයේ ඒක ඒක අනාගතයට එන මේ සෙවණැල්ල දිග දැන් අපි විශේෂයෙන් කතා කරන්න ඕනේ අපි දන්නවා පොළොන්නරුව යුගයේ අවසාන වෙන කියන්නේ රජරට රාජ්‍ය පාලන රජරටින් බයඹට කියන්නේ බයඹ කියන්නේ මේ කුරුණෑගලසේ ඒ කියන්නේ ඊසාන දිගට කොහොමද විකාශය වෙන්නේ එතකොට මෙතන ගත්තම කුරුණෑගල ඊට පස්සේ යාපහුව ගම්පොළ මේ වගේ අනිකුත් මේ රාජධානි පැවතුණානේ. ඔව්. දැන් ඒක වෙන්නේ කොහොමද? අපි දන්නවා කාලිංග මාගගේ ආක්‍රමණය. ඊට පස්සේ චන්ද්‍රබානුල වගේ මේ අග්නිදිග ආසියාවෙන් ආපු ආක්‍රමණික. හරියටම. ඔවුන් සම්පූර්ණයෙන්ම අපේ හරපද්දිරට පහර කෙල්ලක. අපි කවදාක්වත් දැකලා නැහැ ඉතිහාසයේ. දැන් අපි දන්නවා පාණ්ඩිවරුන්, චෝලවරුන් ඊට පස්සේ පල්ලව අධිරාජ්‍යයන්ගෙන් මේ විශාල ඉන්දියාවේ තිබිච්ච දකුණු සහ සමස්ත ඉන්දියාවෙන් ආපු ආක්‍රමණ තිබුණා. නමුත් කාලිංග මාගවරු වගේ මහා විනාශකාරී මේ යුද ව්‍යාපාරයක් මේක ඉස්සරහට අරගෙන ගිය එකෙන් අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි ඔවුන්ගේ ව්‍යාපාරය තුළ අපි සම්පූර්ණයෙන්ම බිමටම සමතලා වෙච්ච එක. අපි දන්නවා අපේ වේර විහාරස්ථාන අපේ තිබිච්ච මාලිගාවන් වෙන්න පුළුවන් අපේ තිබිච්ච වාරිපද්ධතිය මොකද ඒක අපේ ඇත්තට මේක ඒක තමයි අපේ තියෙන ජීවනාලි හරියටම හරි මොකද එතන රන්දික ඒ කියන්නේ එතන හොඳ පොයින්ට් එකක් මොකද ලංකාවේ හිතපු රජවරුන් මේගොල්ලෝ හැම වෙලේම ට්‍රයි කර අර ඒ කියන්නේ වාරි ශිෂ්ටාචාරයක් හදන්න ඒ හයිඩ්‍රොලික් සිවිලයිසේෂන් එකක් හදන්න ඒක මත තමයි අපේ ජීවන රටාව හැම වෙලේම ඉස්සරහට ගියේ ඇත්තට කාලිංග ඒ වගේ කට්ටිය කරේ ඒක බිමතර සමතලා කරලා බින්දුරම ඒක ඇතුළෙත් ඒගොල්ලෝ දන්නවා මේක මේකට ගැහුවම තමයි මේ රට වැටෙන්නේ. හරියටම හරි. එතකොට ඒක සුද්ධත් කරා දැන් අට මේ පළවෙනි 818 කන්දුට රට කැරැල්ලාවට පස්සේ ඊට පස්සේ 48 ආපහු කැරලි දෙකේදීම දැන් අපි දන්නවා ලංකාවේ තිබ්බ ශස්ත්‍රීකම් පැත්තක් තමයි ඌව වෙල්ලස්ස කියන්නේ. ඔව්. දැන් නිකන් අද හිතන්නකෝ දැන් අපි මේ යම් නාගරික කොළඹ සමාජයක හැදිලාගෙන තියෙන්නේ. බදුල්ලෙන් හරි මොන්රාගලෙන් හරි කවුරු හරි කෙනෙක් ආවොත් අපිට හිතෙන්නේ දුස්කරයි කියලා. එහෙම දැනකට අපි ඔලුව හදලා තියෙන දැන් බදුල්ල ලංකාවේ කියන දුස්ක්‍රම ප්‍රාදේශ සභාව රිදීමාලියක්ද කියලා. බදුල්ල එතකොට ඇල්ලවැල්ල වාය මේ තියෙන්නේ අතරත් ලංකාවේ වවන්න පුළුවන් හොඳම භූමිය. හැබැයි මේ මොනරාගලින් හරි බදුල්ලෙන් හරි කවුරු හරි කෙනෙක් අම්මුණොත් අහන්නේ අමාරුනේ දුස්කරයිනේ. නිකන් එහෙම දෙයක් අපි ඔලුවට දාලා තියෙන මොකද කාලිංග මාගල ඇවිල්ලා කඩලා බිඳලා ගියා අපිට හදා ගන්න පුළුවන් නේ. එතකොට මේ දකුණු ඉන්දියාවෙන් හරි කොහෙන් හරි ආපු ඔක්කොම මේවා කඩලා වැවුටි කඩලා ගියොත් අපිට හදන්න පුළුවන්. හැබැයි සුද්ධ ගැහුවේ ඔළුවට මේක වැවත් කඩලා දාගැවත් කඩලා ඊට පස්සේ මේ වාරි පද්ධතියත් එහෙමම යට කරලා ඊට පස්සේ ඒක හදන්න බෑ කියන එකත් අපේ ඔළුවට දැම්මා. හරිම සියුම් විදිහට දැන් මේකට දැන් මේ පෘතුගීසි ලන්දේසී ওই ටික ආවට පස්සේ ලංකාවේ යුද්ධ පහක් කරනවානේ. මේ දන්තුරේට යනකම් පහම සුද්ධ පරාදයිනේ. යුද්ධ පහම පරාදයි කිසුමක් ගහලා තමයි මේක අල්ලගත්තේ. අපි කතා කරොත් එහෙම ඉතාමත්ම වැදගත්. මොකද මේ කාරණාවල් වල මේ යුද ව්‍යාපාරත් එක්ක සහ අපි කාලිංග මාර්ග ගැන කතා කරා ඊට පස්සේ මේ යුරෝපියානු ආක්‍රමණිකයන් පිළිබඳව කතා කරා. දැන් අපි දන්නවා දන්තුරේ සටන ගත්තොත් එහෙම පෘතුගීසීන් ඉන්න පෘතුගීසීන් ලේකකයන් පවා ඔවුන් පුනුපුනාම කියන දේ තමයි ඔවුන්ගේ ඉතිහාසය තුළ ඔවුන්ට අත්විඳින්න විච්ච අන්තිම පරාජය තමයි දන්තුරේ සටන. නින්දිතම කැතම පෙරදුම තමයි මේක කියන්නේ. පෘතුගීසීන් ඇත්තටම ගත්තොත් එමේ අද වර්තමානයේ අපි කතා කරන ඉන්දුනීසියාව මිලියන 250ක අතර ජනගහනයක් හදේ. ඒතර අපි ඉන්දියාව ගත්තොත් එමේ බිලියන 1.4ක ජනගහනයක්. මේ වගේ අතිවිශාල අපේ වගේ අපේ තියෙන භූමි ප්‍රමාණයෙන් 10000 ගුණයක් විශාල ප්‍රදේශව ඔවුන් ආක්‍රමණය කරගෙන ඔවුන්ගේ පාලනය ඔවුන් ගෙන ගියාට ඉතාමත්ම ඍදු විදියට
නමුත් අපේ තිබිච්ච රෙසිස්ටන්ස් එක ප්‍රතිවිරෝධයත් අපිට ඒකෙන් පේනවා. ඒක තමයි මම දැන් ආවේ දැන් අන්තිමටම අපි ටිකිරි කුමරු රාසිංහ නමින් රජ වෙනවා කියන මුල්ලේරියාවේ සටන ගන්න. ඒක මුල්ලේරියාවේ සටනත් ඔය වගේම අන්ත පරාජිතයි. හැබැයි දැන් මුල්ලේරියාවකම අපිට විරත්යක් මතුවෙන්නේ නැහැ නේද? නේද? දැන් අර බොස්ටන් ටී පාටිය ගත්තම ඇමරිකාව ඒගොල්ලෝ ඒ එතන එක සමරන්න පුළුවන් විදිහට හදන් ඉන්නේ. රුසියාවේ රසවිජාත රාජ්‍යය ගත්තම ඒක විරත්යරින විදිහට ඔප්නං වල තියන්නේ. ඒතර ප්‍රංශ ගත්තත් එහෙමයි. එංගලන්ත ගත්තත් එහෙමයි. හැබැයි අපිට මුල්ලේරියා කිව්වම දැන් මතක් වෙන්නේ මානසික රෝහල. බබ කියන්නේ කිය විතරයි. ඒක තමයි දෙක ඒ ඒක ලස්සන්ට මේගොල්ලෝ අපි ඔළුවේ හැදුවා. දැන් අපිට එන්නේ නැහැ අපි කවදාවත් මේ මේ නිදහස් දිනේ දවසකට හරි ගිහිල්ලා ටොරින්ටන් කි චතුරාස්ත්‍රේ ගිහිල්ලා අපි මේ මේ සමරනවා මිසක් අපිට මුල්ලේරියාවට ගිහිල්ලා හරි දන්තුරේට ගිහිල්ලා හරි අපිට අපේ වීරත්වය අපි මතක් කරගන්නේ නැහැ. හැබැයි ඒක ඒක රුසියාවේ අය කරන එක එංගලන්තේ සුද්දෝ කරනවා එක ඇමරිකාවෙත් නේද ඇත්තටම තාමත් ඔය බැටල් ඔෆ් වෝටර්ලූ කියන කියන්නේ මේ ප්‍රංශයන්ගේ මේ නැපෝලියන්ට විරුද්ධව ආපු මේ බලපෑම පිළිබඳව ඒ රාජ්‍යවල මිනිස්සු ඇත්තටම ඒව සමරනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් අපි රුසියාව ගත්තා දැන් බැටල් ඔෆ් ස්ටාලින්ග්‍රැඩ් කියන එක ඒක අදටත් ඒතරත් ඒ ඉන්න පුටින් ජනාධිපතිතුමා ගිහිල්ලා ගිනි පන්දම ගිනිදල් පත්තු කරලා ඒ ඉන්න ඒගොල්ලන්ගේ යුද්ධයෙන් නැතිවෙච්ච දාස් ගානක් විරෝ නැති වුණා. ජීවිත නැති කරගත්ත මම දැන් මේ ආපු රුසියාව කතාව තාම දැන් මම ඇත්තටම ස්ටාලින්ග්‍රාඩ් නගරයට ගියා. දැන් ඒක හඳුන්වන්නේ වෝල්ගොග්‍රාඩ් කියලා. වෝල්ගොග්‍රාඩ් නම් දැන් හඳුන්වන්නේ. එතකොට හැම අවුරුද්දකම මේ නම් වෙනදට ඒගොල්ලෝ තමන්ගේ යුද්ධයෙන් මියගිය මිනිස්සු සමරන එක ජාතික අපි කියන්නේ ජාතික මට්ටමේ උළලා. එතකොට ස්ටාලින්ග්‍රාඩ් යුද්ධේ ඉවර වෙනකොට රුසියානු මිලියන ගණක් ස්ටාලින්ග්‍රාඩ් යුද්ධය ඇතුලේ මැරෙනවා. එතකොට මේ මම මේ කතාව ගොඩාවි දැන් මේක මේ අපේ ගොඩක් අය දන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රංශයේ හිට්ලර් ආක්‍රමණය කරලා මාස සතියක් ඇතුළත ප්‍රංශය වැටෙනවා. ප්‍රංශය සතියින් හිට්ලර් අල්ල ගන්නවා. ස්ටාලින්ග්‍රාඩ් වල තියෙනවා පාරක්. පාරේ මෙහා පැත්තේ ජර්මන් හමුදාව, මෙහා පැත්තේ රුසියන් සෝවියට් හමුදාව සති දෙකක් යුද්ධ කරනවා ජර්මන්ව පාර ක්‍රොස් කරලා එහා පැත්තට යන්න. ඒ කියන්නේ එච්චර සිස්ටම් එකක්. ඒ කියන්නේ එච්චර ප්‍රතිරෝධයක් දක්වන ඒ පාරසයි එක ගොඩනගිල්ලක් තියෙනවා ඩොම් පැවුල්ස් කියලා කියන්නේ. පවුලෝගේ ගෙදර කියලා එකට කියන්නේ. ඒක එහෙම තාම කඩන් වැටිච්ච විදිහට සංරක්ෂණය කරලා තිනවා. ඒක ඉස්සරහා පාර තමයි සති දෙකක් යන්නේ. ක්‍රොස් කරන්න. ඒක ස්මාරකයක් වගේ. ඒක ස්මාරකයක් වගේ හදලා තිනවා. ඒතර මේ අදටත් ඒ පොළොව හරනකොට තාම ඇටකටු මතු වෙනවා. ඒතර අදටත් රුසියාවේ මිනිස්සු ඒගොල්ලන්ගේ සමයේකේ විශ්වවිද්‍යාල වලින් දැන් මම දේශපාලන විද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න තින්ද අපේ ෆැකල්ටි වලින් තරුණ යනවා ස්ටාලින්ග්‍රාඩ් කියන නගරෙට ගිහිල්ලා පොළොව හාරලා ඒ මැරිච්ච සොල්දාදුව ගොඩ අරගෙන බිහිඳන් කරනවා. දැන් යුද්ධවල අවුරුදු 80ක් තමත් යටකරු බස්මාශේෂ තියෙනවා. අපේ මුතුන් මිත්ත ගැන අපිට මොකද්ද තියෙන කියවි? දන්තුරේ හරි මුල්ලේරියාවේ හරි එහෙම වෙල්ලස්ස වෙල්ලස්ස ගැන අතවත් තියෙනවද කියන්නේ අපි? අපිට එහෙම වීරත්වයක්වත් එනවද කියලා? මේ මේ තමයි අර අර අපි දැන් කතා කරගෙන ආපු ඉතිහාසය අපි මිත පටවන්නද ඉතිහාසයේ කතාව මම හිතන්නේ මේ ඒක සිංහාණි අපි මේ වගේ මේ බටසරාන් වලින් නව මුහුණුවරකින් අතරම මොකද අපි කතා කරන තරුණයන්ට මේ කරන්න ඕනේ මේ අද අපි ඔය කතා කරන පාර්ලිමේන්තුව අපිට මම හිතන්නේ ඒක ගැන අපි කතා කරන අපි කාලේ නාස්ති කරන්න අවශ්‍ය නැහැ තේරුම නැහැ මොකද ඇත්තට මෙතන එහෙම හරවත් සංවාදයක්වත් දෙන්නේ නැත්නම් ඕක සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයට අභාර දෙමු ඒක කරගත්තා අපි එතනින් එහාට කතා කරමු ඒක තමයි අපි එතනින් එහාට මේ තියෙන සංවාදය ඇත්තටම අපි ගොඩනගන්න ඕනේ එතනට ඒ කියන්නේ මේක ඇත්තටම අපේ අපේ අභිප්‍රාය වෙන්නේ මේ අපි තුන්දෙනා කතා කරන එක නෙමෙයි මේක සමස්ත රටම කතා කරන ජාති භේදය ඔවුන්ගේ කුලය ආගම මේ කිසිම දෙයක් නොතක සියලුම දේ ශ්‍රී ලාංකිකයන් කියන පදනම උඩ ඉඳගෙන කතා කර යුතුයි. දැන් මේක අපි ගෙනියන්න ඕනේ මේ සමස්ත තරුණයම මේ ප්‍රශ්නේ අහන තැනට අපි මේ කතිකාවත ගෙනියන්න ඕනේ. අනිවාර්යයෙන්ම මාසල් විශේෂයෙන්ම මේ කියන්නේ මේ අපි අද මුල පුරන මේ වැඩසටහන මං හිතන්නේ අපේ අපි ජාති විනුවෙන් කරන විශාලතම ආයෝජනයක් හැටියට තමයි මං දකින්නේ. මොකද අද තරුණයා ඉන්නේ සයිබාවකාශය ඇතුලේ. එතකොට ඔවුන්ට මේ අපි ගත්තොත් එහෙම සාම්ප්‍රදායික විදිහට පත්තර හරි නැත්නම් මේ ලීෆ්ලට් වෙන්න පුළුවන් පෝස්ටර් බැනර් වලින් කිසිම ඵලක් වෙන්නේ නැහැ. ඒවා සම්පූර්ණ ඇසි 20 වෙනි ශතකයට. අද අපි මේ කතා කරන්නේ 21 වෙනි ශතවර්ෂයේ අද අපි දශක තුනක ගත වෙලා තියෙනවා. ඒකට ඒක ඇතුලේ අපි ලාංකීය තරුණයාට විශේෂයෙන් කතා කරන්න ඕනේ අපිට ඉතිහාසය අපි ගත යුතුද? සහ ඉතිහාසයේ තුලින් අපි කොහොමද අපේ ජාතිය ගොඩනගන්නේ කියන එක.
පොඩි දෙයක් ඒකට ඇඩ් කරන්න ඕන රන්දික කිව්ව දෙයට මොකද ඇත්තම අපේ ප්‍රේක්ෂකයොත් ගොඩක් හිතනවා ඇති මේ ඇයි අපි මෙච්චර මේ අපේ රාජ්‍ය ගැනයි සංස්කෘතිය ගැනයි මෙච්චර මේ කතා කරන්නේ කියලා මොකද ඇත්තම ලංකාව කියන්නේ ජාතික රාජ්‍යකටත් එහා ගිය සભ્યත් රාජ්‍යයක් එතකොට ඒක ඒක අපි මේ හැම වෙලේම කියන්නේ නිකන් සාමාන්‍යයෙන් කියනවා හරි මෙහෙම අවුරුදු 2500ක ඉතිහාසයක් අපිට තියෙනවා කියලා. ඒක ඇත්ත. මොකද ඒකේ ඒකින් අපේ ශිෂ්ටා ඒකෙන් තමයි අපේ ශිෂ්ටාචාරය එතන හැදලා තියෙන්නේ. එතකොට අපේ පරමාර්ථය වේ යුත්තේ මේ ශිෂ්ටාචාරය පුළුවන් තරම් තව ඉස්සරහට අරන් යන්න. ඒක තමයි ඒ කියන්නේ කාලිංග මාගල බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ලන්දේසි නම් එච්චරම කරේ නැහැ. හැබැයි ඒගොල්ලෝ හැම වෙලේම try කරේ ඒක එතනින් කඩලා දාන්න. ඒ ශිෂ්ටාචාරය ඒ කියන්නේ අපි අපි ලාංකීයයි නැත්නම් අපි සිංහල ඒ ඒ ඒ ඒ ඉන්ඩිවිජුවලිටි එක ඒක කඩන්න තමයි හැම වෙලේම ඒගොල්ලෝ බැලුවේ. දැන් ඒක අපි තේරුම් ගන්න ඕනේ දෙය තමයි කනිෂ්ක දැන් පෘතුගීසින් ලන්දේසින් ගත්තොත් එමේ ඒගොල්ලන්ට තිබුණා විශාල නාවික බලයක් සහ වෙඩි බෙහෙත් බලය. ඒක තමයි ඒගොල්ලන් පාවිච්චි කරේ. ඒගොල්ලන්ට තුවක්කු තිබුණා ඊට අමතරව කල තුවක්කු තිබුණා මේ වගේන් තමයි සමාජයක් යටපත් කරේ. හැබැයි බ්‍රිතාන්‍යෙන් ගත්තොත් එහෙම බ්‍රිතාන්‍යෙන් 18-15 තිබිච්ච කණ්ඩුදු රට ගිවිසුම අත්සන් කරලා එතනින් පස්සේ ඒ තිබිච්ච ගිවිසුම අමුමුවේ ඉරාවිසි කරපු එක අපි කතා කර යුතුම දෙයක්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ එතනින් පස්සේ තමයි ඔවුන්ට විරුද්ධ ප්‍රතිරෝධිතයක් ඇති වෙන්නේ. අතන මේ ඉරාවිසි කරා කියද්දිත් මට මතක් වෙන්නේ අතන මේක ඒගොල්ලෝගේ හදර කොටම සැලසුම තිබ්බා මේකට අපි වැඩ කරන්නේ නැහැ කියන එක. අපිට තමයි ඒක ඕලේ බැස්සේ අපිට ලංකාවේ අපේ රද නැහැ අපේ හැබැයි ඔතනත් හරි විවාදාත්මක කතා කරා. මොකද අතන සමාජලාවට අපේ මේ රදල අයටත් උමනා වෙන්නේ නැති මේ සිංහල බෞද්ධයෙක් අපේ නායකයව දැන් නායක කාරවංශික මොකද ඒ සමහර ඉතිහාස කතාවල තියෙනවා අර නල්ලි ඉරිතුනේ ඇඳගෙන තමයි ඒගොල්ලෝ ඉන්නේ රජමාලිගාවෙන් එළියට එනකොට ඕක මකාගෙන එනවා කියලා. මොකද රාජ්‍ය රුමේ තිබුණේ අවසාන කාලේ වෙනකොට මේ දලදාවත් එක්ක මේ බාරකාරත්වයත් එක්ක එන තැනක. ඒතකොට ඒක රාජ්‍යත්වයේ රුමේ හදාගන්න වුණුත් අර විවිධ උපක්‍රම පාවිච්චි කරලා. ඒතකොට ඒකත් එක්ක සුද්ධ මේක හරිය ලස්සනට ග්‍රහණය කරගත්තා. දැන් මම ඕක කියද්දි මට මතක් වෙනවා මේ කීර්තිශී රාජසිංහ රජතුමා. ඒ කියන්නේ විජය රාජසිංහ රජුරුවන්ගේ බිසවගේ මල්ලි. එතකොට ඔකට මස්සේනානෙ වෙන්නේ. ඒකත් එක්ක ඒ කාලේ වෙනකොට තිබුණා මේ සිංහල ප්‍රභූන් ගිහිල්ලා තායිලන්ත මේ කුමාරයෙක්ව ගෙනල්ලා තිබ්බා. දැන් ඒක අපි තීරුම් ගන්න ඕනේ තමයි මේ ලංකා සභ්‍යත්වය ඇතුළු තිබුණා මේ ජාතිකත්වය කියන දේ පදනම. දැන් එතකොට අපි මෙතනින් කියන්නේ මේ රටේ ඉන්න අනිකුත් ජාතියින්ට අපි මේ විදිහට සලකන්න ඕනේ මේ ප්‍රධාන ජාතියට මෙහෙම සලකන්න. මොකද ඇත්තම කතාව මහා ජාති සුළු ජාතිය කියලා ජාතියක් නැහැ. ඒක මේ මිනිසුන්ගේ හිස්ටීරියාව ඇතුලේ මිනිසුන්ගේ මේ මනක්කල්පිත ඇතුලේ හදාගත්ත දේවල්. සයව සම්පූර්ණ දේශපාලනීකරණය. ඒක තමයි පක්ෂ දේශපාලනය කියන්නේ. නමුත් අපි එතනින් එහාට ගිය මාතෘකාවන් අපි කතා කරනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මිනිස්සු මොනවද මේ ලංකා සමාජ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. රාජ්‍ය. එනේ ඒක දැන් අත අපි එතකොට අපි අතීතයට සාපේක්ෂව කතා කරොත් එීම රාජා කියන්නේ මේ රාජ්‍ය රජා මූලික කරගත සමාජය තුළ රජෙක් හෙව්ව මිනිස්සු. එහෙම රජවරුන්ව තමයි අපි පණ්ඩුකාභය රජතුමා වෙන්න පුළුවන් මේ අපේ ඉන්න එතකොට දුර්ගම රජතුමා වෙන්න පුළුවන් බලගම්බා වෙන්න පුළුවන් දාක්ෂේන වෙන්න පුළුවන් මේ වගේ පිරිස් ගොඩනැගුවේ විජයබව රජතුමා රජෙක් හෙව්. දැන් අද අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ ඒ වගේ පාලන තන්ත්‍රයක් නායකයෙක් ලීඩ් කරගෙන ඉස්සරහට ගෙනියන්න මිනිහෙක් නෑ ඔක්කොම ඒක හැදෙන්න දෙන්නේ නෑ මේ තිනිසට. අර සංස්කෘතිය කියන කාර්යය දැන් රටට තිබ්බා ප්‍රධාන මහා රට මෙහෙවන සංස්කෘතිය. ඒතර ඒක ඇතුළේ තමයි මේ අනිත් ජාතීන් සියලු දෙනාම ඉන්නේ. ඒතර ඒක පෝෂණය වෙන්න තැනදී යම් අපි ආගමික සංස්කෘතික පදනම් මූලික වෙන්න පුළුවන්. ඒතර ඒක ඇතුළේ තමයි මේක පෝෂණය වෙලා ඉස්සරහට යන්නේ. හැබැයි දැන් මේ ලංකාව දැන් අපි ගත්තොත් ලෝක යුරෝප රටවල් ගත්තත් අරාබි රටවල් ගත්තත් ඒ හැමෝටම තියෙන පදනමක්. ඒක මත ඉඳගෙන තමයි ඒගොල්ලෝ වැඩ කටයුතු කරන්නේ. හැබැයි දැන් අපේ වෙලා තියෙන්නේ අපේ එහෙම පදනමක් එහෙම කිසිම දෙයක් නැහැ. මේක අර මහා මේ අර ඇතුළෙත් ගැට පිටත් ගැට කියන්නේ මේ එහෙම මට්ටමකට අන්තජාතා බහිජාතා කියන. එතකොට එහෙම තැනකට දැන් මේක ඇදගෙන ගියත් එහෙම තියෙනකොට අර යුරෝප ජාතිකයන්ට ලීසි. මේ තරුණයව නොමගියවට ලීසි Facebook වගේ මේ වලමක් තියෙනක. අපි දන්නා එක දෙපැත්තකට පාවිච්චි කරන්න පුළුවන්. නෝ. එතන අපේ අභියෝගය වෙන්නේ අපි මේ ටූල් එකම පාවිච්චි කරලා මේ අවකාශයෙන් පාවිච්චි කරලා හරි දේ සමාජ දෙන අර මිනිස්සු ටිකක් හදාගන්න එක. උතන මට අර එන්නුමනා තිබ්බ අපි කතා කරපු එකත් එක්කම මේ දැන් අපි මේ ඉතිහාසය ගැන කතා කරනවා අපි යටත් විද්‍යාව ගැන කතා කරනවා ලෝකය ගැන කතා කරනවා. හැබැයි මේ කිසි දෙයක් කතා කරන්නේ අපි වෛරයක ඉන්නේ. මොකද මේ ඉතිහාසය ඉගෙන ගත්තොත් තමයි අපිට අනාගතේ යන්න ඕනේ. අපි දන්නවා අපි අර කලින් කතාව කරා වගේ මහා මොංගෝලියන් අධිරාජ්‍ය තමයි ඊට පස්සේ මහා රාජ්‍යයන් දෙයකට උපත දෙන්නේ.
මගේ චීනේ මේ ශක්තිමත්ුනේ මොංගෝලියා අධිරාජ්‍ය පස්සේ නමුත් මොංගෝලියා නදුර අධිරාජ්‍ය විසින් තමයි අර චීන කියන එක තවත් ශක්තිමත් වෙලා මහ පරිමාණයෙන් එන්න උදව් කරන දේ. ඒක රුසියාවටත් ඒ බලපෑම් හැබැයි නැති. ඒ වගේම අපි විශේෂයෙන් තීරණ ගන්න ඕන දෙයක් තමයි දැන් අද අපි කතා කරන මේ ඇමරිකානු කියන්නේ මේ සුපර් පවර් කියන එක ලෝක බලවතා කියන නාමයෙන් මේ ඔවුන් ඇත්තටම 18 වෙනි ශතවර්ෂයේ විශේෂයෙන්ම ජෝර්ජ් වොෂින්ටන් වගේ ඉතාමත්ම දැන් ඇත්තටම මම දකින්නේ අද ඇමරිකානු ප්‍රතිපත්තිය කෙසේ වෙත අපිට ඒක ගැන යම් කිසි විවේචනාත්මක දේවල් පැතිකඩක් තියෙනවා. නමුත් ජෝර්ජ් වොෂින්ටන් වගේ නිදහස් අරගලයේ හිටපු ප්‍රමුඛම කියන්නේ ජාතිය පිය හැටින් ඕගොල්ලන් ඔවුන් සලකන්නේ ජෝර්ජ් වොෂින්ටන් ඔහුගේ තිබුණ මේ සිහිනයක් කියන දේ. ද ග්‍රේට් ඇමරිකන් ඩ්‍රීම් කියලා. ඒකට මේ දේවල් අපි තේරුම් ගන්න ඕනේ. මොකද ජාතියකට දෙන්න ඕනේ බලාපොරොත්තු සිහින රාජ්‍ය හෝප් එක. ඒක ඒක අද නෑ. ඒක සම්පූර්ණයෙන් සුන් විලා. ඒක නිසා තමයි දහස් ගණනින් අපේ රටේ ඉන්න තරුණ තරුණියෝද පිටරට යන්නේ. මිනිසුන්ට ඇදිලා මෙරිච් රටක් කියලා මේක. ඊනේ මෙරිලා. මොකද ඇත්තටම මිනිස්සුන්ට ජීවත් වෙන බලාපොරොත්තු. හෙට අපිට ඒ කියන්නේ හෙට කියලා රටක් දෙයක් නැත්තම් අද ඇයි අපි ජීවත් වෙන්නේ? ඒතකොට අපේ ජීවිතය ඇත්තටම තේරුමක් නැති වෙනවා. මිනිංලස්. ඒතකොට පැවැත්මක් නෑ. පවතින නම් අනාගතය තිබිය යුතු. ඒක පුද්ගලික මනුස්සයෙක් වෙන්න පුළුවන්, සාමූහික කණ්ඩායමක් වෙන්න පුළුවන්, සමස්ත රාජ්‍යයක් වෙනවා, සමස්ත ලෝකයක් වෙන්න පුළුවන්. ලෝකෙට හෙටක් කියලා තිබුණ නැත ලෝකෙ පැවත් මොකද වෙන්නේ? වැදින රන්දික මාර මේතෙන්ට එන්න ඕනේ දැන් අපේ පාලකයන්ට නම් ඕක නැහැ. හරිද? හැබැයි කතා කරන්න ඕනේ. හැබැයි මේ මධ්‍යම වයසේ සහ මේ තරුණ සහ වැඩිහිටියොත් ඉන්නවා. පිරිසක් ඉන්නවා මේක තියෙන. ඒ තියෙන මිනිස්සු තමයි සමාජයට මේක දාලා කොහෙද හරි දුවන්නේ. ඊනියක් හොයාගෙන. ඒතර අපිට තියෙන යුතුයකමක් මේ හීනිය මේ පොළවේ පැල කරන්න මේ පොළවේ. එහෙම පැල කරලා ඒ හීනිය දලු දාලා ආව සමහරට අර හීන හොයන් ගිය මිනිස්සු ආයේ මෙහෙට එන්න පුළුවන් නේ. ඒක අපේ අරමුණක් වෙන්න ඕනේ මේ මේවා කතා කරන්නේ මේ හැමදේම කතා කරන එක. ඒ මෙරිලා තියෙන හීන වලට පණ එනකොට හීන හොයාගෙන වෙන තැන් වලට ගිය මිනිස්සු ඒවි මේ කර. වෛද්‍යවරු ටික ඒවි. තත්ත්වයට ඒවි. ඔව් ඒ කියන්නේ ඇත්තටම පරාද විලා නැහැ ජාතියකට. එකම දේ තමයි අපි පසුගෑමී විලා තියෙන්නේ. එතනයි අපි ඒක තේරුම් ගන්න. කවදාක්වත් ඒ කියන්නේ මෙච්චර දීර්ඝ කාලයක් තිස්සේ ඇවිල්ලා කියන අපි කතා කරන අවුරුදු 2500 කට ඊටත් එහා ගිය ඉතිහාසයක් අපිට තියෙනවා. එතකොට අපි ලිඛිත ඉතිහාසෙන් අපි මේ 2500 ඉතිහාසයක් කියන්නේ. එතකොට එතන ඉඳන් එන දිග මේ දීර්ඝ කාලය ඇතුළත අපි තේරුම් ගන්න ඕනේ තමයි අපි කවදාකවත් ජාතියකට පෙරදුන්නේ නැහැ. නමුත් අපි පසු බැහැලා තියෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ ගෙවිලා ගිය ඒ කියන්නේ 48 අපිට නිදහසක් ලැබුණා. ඩොමිනියානු නිදහසක් ලැබුණා. 72 ජනරජ ව්‍යවස්ථාව ආවා. අදත් මේ භුක්ති විඳින ව්‍යවස්ථාව 78 ජයවර්ධන මූලික කරගෙන ජනාධිපතිතුමා මූලික කරගෙන ඇති වුණා. අපිට කොතනද වැරදුනේ සහ අපිට කොතනද හරි ගියේ? තුර අපි කියන්න බෑ ගත්ත හැම තීරණයක්ම වැරදි කියලා. අපිට ඉන්න නායකයන්ට දොස් කියන්න බෑ. අපි තේරුම් ගන්න ඕන තෝරා බේරාගෙන හරි ගියේ කොතනද? වැරදුනේ කොතනද? මේ දේවල් පිළිබඳව ඉතාමත්ම විවෘත මනසකින් දැකලා ඒවා විශ්ලේෂණය කරගෙන ඒ තුලින් අපි වර්තමානයේ ඉඳගෙන අනාගතේ බලන්න. ඇත්තටම මේ රන්දික පොත දැනකට ආවා. මොකද අපි අර කතා කරද්දී මුලින් කිව්වා මේ දේශපාලන පක්ෂ දේශපාලනේ එළියක් මේ කතා කරනවා කියලා. මොකද ඉතිහාසයේ අපි කරපු හොඳ දේවලුත් තියෙනවා. දැන් 100% මේක නැටලා විනාශ වෙච්චම තැනක් නෙවෙයි. ඒතකොට ඒ හොඳ තමන්ගේ දේශපාලන පක්ෂයක දාලා නැත්නම් පිළිගන්න සූදානම් නැහැ. කොච්චර නරකුණා තමන්ගේ දේශපාලන පක්ෂයෙන් කරා නම් ඒක වැරදි කියලා පිළිගන්න සූදානම් නෙවෙයි. මෙතනින් එහාට සමාජෙ ගේන්න ඕනේ. තරුණයා ගේන්න ඕනේ. පක්ෂ බදන් ඉන්නවනේ රතු නිල් කොළ කියලා ඔය පක්ෂ තුනක් බදන් ඉන්නවනේ. ඔතනින් එළියට තරුණයා ගේන්න ඕනේ. ගෙනල්ලා ආයි ලංකාව දිහා බලවන්න ඕනේ. බලලා ඔගොල්ලෝගේ හීනේ කොහෙද තියෙන්නේ කියන එක පෙන්වන්න ඕනේ. ඔව් පොඩ්කාස්ට් එකෙන් අපි try කරන්නත් ඒ කියන්නේ අපේ මේ ඇත්ත ඉතිහාසය ඒ කියන්නේ හරි ගිය තැන් වැරදිච්ච තැන් හැම දෙයක්ම ඒ කියන්නේ අර ඕපන් මයින්ඩ් එකකින් බලලා ඒ කියන්නේ හරි ගිය තැන් ඒක ආයි අලුතෙන් අපිට ප්‍රතිසංස්කරණය කරලා හරිද ඒක ආයි මේ මේ 21 වෙනි සියවසට කොහොමද ගන්න කොහොමද පාවිච්චි කරන්නේ ඒව කතා කරන් තමයි අත්‍තරම අපි මේ පොඩ්කාස්ට් එක අපි අභිප්‍රාය වෙන්නේ අන්නේ ඒ දෙක සහ දැන් ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ලංකාවේ ඉතිහාසය ගැන අපි කතා කරන්න අන්නත් ඒ දේ විතරයි මොකද ඒ දෙක පිළිබඳව විශේෂයෙන් මොකද අපි ඉතිහාසය කියලා අපිට ඉතිහාසය කතා කරොත් එමේ ඉතිහාසය සියල්ලයි තියෙන්නේ එතකොට නමුත් අපි මෙතන විශේෂයෙන් අපි කතා කරන්නේ මේ දේශපාලන විකාශය කොහොමද ඉතිහාසය ඉඳලා ඉදිරියට අපි මේ ගලාගෙන ආවි මාර්ගය තමයි මොකද ඒ ඉතිහාසය කියවා ගැනීම අපිට වඩාත්
පහසු වෙනවා අනාගතයට ඉක්මනින් සහ වඩාත් නිවැරදිව පියමං කරන්න. අනාගතයට. එතකොට මේක අපි මේ ඉතිහාසය විතරක් කතා කරන්න හදපු පොඩ්කාස්ට් එකක් නෙවෙයි. ඒක කියන්න ඕනේ මොකද පටන් ගැනීමින්ද ඒක මොකද අපි දැන් ලෝක තාක්ෂණය ගැන කතා කරන්න ඕනේ. විවසායකත්වය ගැන කතා කරන්න ඕනේ. මොකද අලුත් ලෝක ඇතුලේ මොකද අලු වෙනස් මාකට් එකක් හැදිලා තියෙනවා. ඒතර ඒවා ගැන අපි කතා කරන්න මොකද දැන් අපි දැන් මේ පොඩ්කාස්ට් තාක්ෂණය මේ තාක්ෂණය පාවිච්චි කරලා දැන් මම නිතරම කියන දයක් අපි මේ කතා කරන්නේ දැන් අපෙන් මාක් සකර්බර්ග් කෙනෙක් හැදෙන්නේ නැද්ද අපි? මේ රුසියාවේ හැදුණා පාවෙල් කියලා එක්කෙනෙක්. එයා තමයි කන්ටැක්ට් කියලා ඒගොල්ලොන්ගේ ටෙලිග්‍රෑම් එක ඒ වගේ ගන්නවා නේද? දැන් හැදෙන්නේ. එතකොට යුරෝපේ හැදෙනවා, රුසියාවේ, ඇමරිකාවේ, චීනයේ මේ හැම රටකම හැදෙනවා. WeChat කියලා එකක් හැදිලා තියෙනවා. එතකොට අපේ නැත් මාක් සකර්බර්ග්ලා අපේ නැද්ද එහෙම තරුණයෝ මේ ඉලොන් මස්ක් කෙනෙක් අය අපේ නැද්ද ඉලොන් මස්ක් කෙනෙක් නේ ඒකත් ඇත්තටම ඕක ටෙක්නොලොජිකල් ඉම්පීරියලිසම් එකක් තමයි වෙන්නේ එතකොට රුසියාවයි යන්තම් තුරකට ඉන්දියාවයි චීනයි ඩෙෆිනිට්ලි ඒගොල්ල දැක්කා මේ බටහිර රටවල් වලින් මේක තාක්ෂණය හරහා එන බලපෑමක් කියලා එතකොට ඒක හන තමයි ඒගොල්ල නැත්තම් මේ ආසාවට හදපු වී කන්ටැක්ට් එක එහෙම ඕව හදන ගොඩාක් ලොකු වියදමක් යනවා අද ඩිවලොපර්ස්ලට ගෙවලා හෝස්ටිං වලට ගෙවලා ඒත් හැබැයි ඒගොල්ලෝ දැනගෙන හිටියේ ඒගොල්ලන්ට තේරෙන්නේ ඒත් ඒගොල්ලන්ගේ පාලක පැලැන්තියට තේරුණා මේක අපේ ස්වෛරීයත්වයට බලපානවා කියලා ඒක පදනම ඒ පදනම මත තමයි මේගොල්ලෝ මේ ෆුල් අර ටෙක්නොලොජිකල් අර ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකයි පහසුකම මේ හදලා දීලා ඒ වගේ මිනිස්සු නිර්මාණය වෙන්න දුන්නේ මොකද මම දැකෝ දෙයක් තමයි රුසියාවෙත් ඒ කියන්නේ අර ඇමරිකාවේ ඒ වගේ නිර්මාණ වෙන වගේම රුසියාව චීන වගේ රටවලත් ඒ පහසුකම තියෙනවා ඒ වගේ මිනිස්සුන්ට මතුවලා එන්න. දැන් අපේ එහෙම පහසුකමක් නැහැ. අපේ ගොඩක් වෙලාවට වෙන්නේ නැත්නම් අපි අධ්‍යාපන ගැන වෙනම කතා කරමු. ලංකාවේ අධ්‍යාපන ගැන ඉස්සර දවස්කදී අපේ වෙන්නේ දැන් සාමාන්‍ය පෙළ පාස් වෙන හොඳම ළමයි ටික ගන්නකො ස්කෝලර්ෂිප් හම්බෙනවා. ඔය කියන්නේ ඇමරිකාවටයි ඕස්ට්‍රේලියාවටයි එංගලන්තෙටයි. ඒනොල් පාස් වෙන ටොප්ම සෙට් එක ගන්නකො ඒ කට්ටියට ආයි හම් වෙනවා. මම මේකේ දැන් ඒගොල්ලන්ට ශිෂ්‍යත් දෙන්න එපා කියලා අපි නෙමෙයි අපි කතා කරන්නේ. ඒතර යනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ට කිය යනවා. ඊට මොර්ටෝ කැම්පස් එකේ ටොප් ටික ගන්නකොට බැච් ටොප්ලා ටික මං හිතන්නේ ලංකාවේ ඉන්නවා කියලා. මං හිතන්නේ ලංකාවේ ඒගොල්ලෝ නේද. හැබැයි ඒක තමයි අපිට ඒගොල්ලන්ට අස්සා දෙන්න තරම් ශක්තියක් සහ ඒ වැඩපිළිවෙලක් අපිට හැදෙලා නැතුව ඇති. හැබැයි ඒ කට්ටිය ගිහලා අද Facebook එකේ වැඩ කරන්න බලයි. Elon Musk ගාව වැඩ කරන්න නේද. Jeff Bezos කිව්වේ එයාගේ පන්ති හිටපු මේ කැම්පස් එකේ හිටපු දක්ෂම මේ ළමයා ලංකාවේ අර මහාචාර්ය කෙනෙක් කියන නේද. ඒක මැප් ප්‍රොබ්ලම් එකක්. මේ විශ්ල යා බිස්නස්මන් කෙනෙක් දැන් දැන් අතන මේ කතාව අපිට ගලපන්න මොකද එයාගේ ප්‍රොෆෙසර් කෙනෙක් අම්මතක නෑ. එයා කියන දැන් එයා ප්‍රොෆෙසර් කෙනෙක්. ඒතර ජෙෆ් බෙන්සෝ කියනවා මම කැම්පස් එකේ ඉගෙන ගන්න එකෙන් එලියට ඇවිල්ලා මේ ලෝකේ ලොකුම කෝටිපතියා වුණේ යසරත්. යසරත් මට ගාන හදන හැටි කියලා දුන්නා. ඒකෙන් මම තේරුම් ගත්තා දැන් හැරිදිලා හරි යසරත් මොරටෝ කැම්පස් එකේ හිටියා නම් සමහරට ලංකාවේ ජෙෆ් බෙන්සෝ කෙනෙක් හැදෙන්න ඉඩ තිබ්බා. කියන්නේ ලංකාවේ ජෙෆ් බෙන්සෝ කෙනෙක් හැදෙන්න ඉඩ තිබ්බා. දැන් අපි කියන්නේ මේ ඇයි යන්න එපා කියලා නෙමෙයි ඒක ඇතුලේ. ඉතින් මේ සමහරලාට අපිට ඒ බිම අපිට තිබ්බා නම් අපිට ලොග් ගමනක් යන්න මේ ඉඩ තියෙනවා. ඉතින් ඒ තාරුණ්‍ය ගැන අපි මීට වෙනස් මේ විදිහට අපි කතා කරන්න ඕනේ. සෝ ඒකට දැන් ඒකට අපි මුල පුරන්න ඕනේ විවුර්ත මනසක. ඒ කියන්නේ අපි කියන්නේ මෙතන අපි මේ කතා කරන සියලුම දෙයට පක්ෂව සිටින්න අවශ්‍යත් නැහැ. ඔවුන්ගේ මතය උන්ට දරන්න පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අර මේ යන සියලුම මේ මාර්ගයන් අපි මේ අපි ධාරාවන් ටික කියන්නේ මහා ගංගාවකට එකතු වෙලා අර මහා සාගරයට අපි යන්න ඕනේ. අර එදා ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන්ගේ තිබිච්චේ ඒ වගේ ඒ ද ඇමරිකන් ද ග්‍රේට් ඇමරිකන් ඩ්‍රීම් වගේ ඇයි අපිට නැත්තේ ශ්‍රී ලංකන් ඩ්‍රීම් එක? අපි සිහිනයක් හදන්න ඕනේ. ඒ යුටෝපියාව ඇතුලේ තමයි ඇත්තටම රාජ්‍ය ගොඩනගන්නේ. මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙනවනේ හෙට දිනයක් තියෙනවනේ. ඒ හිට දිනේ ඒ බලාපොරොත්තුව සම්පූර්ණයෙන් කරපිට කර්මත තියාගෙන ඉදිරියට යන්නේ මේ රාජ්‍යන තරුණයා. ඔව් එතකොට දැන් මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට ගොඩක් තේරිලා ඇති. ඒ කියන්නේ අපි මේ පොඩ්කාස්ට් එක කරන්න ඒ කියන්නේ පළවෙනි ඒ කියන්නේ ප්‍රයිමරි රීසන්ස් ටික මොනවද කියලා ඇත්තටම තේරුම් ගන්න ඇති. දැන් සාමාන්‍ය කාලය ටිකක් බහුල වෙලා තියෙනවා. අපේ කාලය දැන් ඉවර වෙගෙන යන්නේ. ඉතින් එමුනොත් අපි අදට අපේ මේ මූලික පොඩ්කාස්ට් එක සාන එහෙමනම් අපි අවසන් කරගමු. අද ඉතිහාසයට මේ ගැන කතා කරමු. දැන් තමයි අද ඉතිහාසයේත් එක ගොඩක් දේවල් කතා කරමු. හද මේ කම්මැලි වුණාද දන්නේ නැහැ කට්ටිට. හැම වෙලේම අපි ගොඩක් මේ හොඳ විවිධ මාතෘකා ඔස්සේ ලෝක දේශපාලනය හැම පැත්තෙම ඇවිද්දා. ඉතින් එහෙමනම් අපි අදට අවසන් කරගමුනේ. ඔව් ඔව්. ඒ කියන්නේ මට පොඩි දෙයක් ඕනේ මේ එකතු කරන්න. ඒ තමයි මේ දැන් අපි කියවන අපි අභිප්‍රාය මොකද්ද කියන එක. ඒක අපි පළවෙනි වැඩසටහන හැටියෙ දුන්නා. ඒකට අපේ ඇත්තම අවශ්‍ය වෙන්නේ ජාතික වේදිකාවක් ගොඩනගීම කියන එක. ඒකනේ දැන් ඒක තමයි අපි අපේ කුලකේ විසින් අපි ඉදිරියට ගියන්නේ. ඒක මොකද්ද කුලකේ නිල්ද කොළද රතුද ඒක අදාළ නැහැ.
ඕන කෙනෙක්ට හිට ගන්න පුළුවන් ඕන කෙනෙක්ට විවේචනය එල්ල කරන්න පුළුවන් දැන් මොකද අපි ගත්තොත් එහෙම අද වෙනකොට සමාජ මාධ්‍ය කියන්නේ ඕන කෙනෙක්ට තමන්ගේ අදහස පළ කරන්න පුළුවන් ඉතින් ඒක නිසා අපි ආරාධනා කරනවා මේක බලන ප්‍රේක්ෂකයන්ට තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න කියලා මොකද ඒත් ඔස්ස අපිට කතා කරන්න පුළුවන් ඔවුන්ගේ ඔවුන්ට වෙන වෙනම මාතෘකාවන් තියෙන්න පුළුවන් සහ ඔවුන්ගේ අදහස් තියෙන්න පුළුවන් අපි ඒ දේවල් ඔස්සේ අපි කතා කරන්න කැමති මොකද අපි තුන්දෙනා පමණන්නේ සමස්ත රටේම ඇත්තටම අපිට ඉස්සරහට පුළුවන් නම් මේ අන්තික අරව කිව්වා වගේ මේ විසිරලා ඉන්න සමාජයට මේ අදහස් දක්වන තරුණියට උනත් මෙතන වේදිකාවක් අපිට හදලා දෙන්න පුළුවන් පුළුවන් අනිවාර්යයෙන් අපි චර්චා සාකච්ඡා කරන්න අපි ඔක්කොම එකඟ වෙන්න ඕනේ තමයි අපි තුන් දෙනා එකඟ වෙන තැන් ඇති නේ ඉතින් ඒ නිදහස තියමු අපි තරුණිට සංවාද කරන්න ගන්න මේක ඉස්සරහට Facebook එකේ ඇතුළේ හරි YouTube එකේ හරි ඔබ දිනනකොට ඔබට සම්පූර්ණ නිදහස තියෙනවා මේ මතවලට එකඟ වීම නොවීම අපි අඩුපාඩු තියෙනවා නම් එහෙම නෑ මේක මෙහෙම නෙමෙයි මේක මෙහෙමයි කියලා ඉතින් ඒ සියල්ල අපි බාර ගන්න සුදුසුයි බාර ගන්න කියන්නේ ඒක පොදු නිදහස සංවාදශීලී වේදිකාවක් बुद्धियन जव संपन्न तरुण परंपरा खदने अभिप्राय प्रार्थना कर මේක අපේ පළවෙනි දේ හැටියට මම හිතන සාර්ථකත්වයක් අනිවාර්යෙන් තියෙනවා. මොකද අපි කතා කරන දේ සහ අපි තියෙන මූලික පදනම කතා කරමු. මම හිතන අපි තවත් ඉදිරියට මේ මෙවැනි මේ වැඩසටහන් වලින් සහ වෙනකුත් විදි ක්‍රම පාය මාර්ගයන් වලින් අපි උන්ට මම හිතන්නේ කතා කරන එක අත්‍යවශ්‍යයි. අනිවාර්යෙන්ම එහෙනම් අපි මුලින්ම ස්තුතියන්ත වෙමු. දැන් මේක අපේ නරඹන ඉදිරියෙන් නරඹන අපේ ප්‍රේක්ෂකයන්ට එකතු වෙන්න ඔබේ අදහස් යෝජනා එකතු කරන්න කමෙන්ට් එකක් දාන්න ඒක විවේචනයක් වුණත් කමන්නේ මේ ඒක අපිට සහයෝගය දක්වන එක ඕ ඒක ඇත්තටම මේ පුළුවන් ගොඩක්ම ලයික් කරලා ෂෙයා කරලා මේ මාර්ගයෙන් මේක තව පිරිස වෙත යවන්න මොකද අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ෆීඩ්බැක් එක අපිට අවශ්‍ය වෙන්නේ ඔවුන්ගෙන් එන ඒ ඔවුන්ගෙන් පැත්තෙන් එන මේ දේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මොකද ඔවුන්ගේ තියෙන පොදද නරකද ඔවුන්ගේ අදහස් තමයි අපිට අවශ්‍ය වෙන්නේ මොකද ඒක තුලින් තමයි අපේ ස්වයන්ව අපිට ස්වයන් දියුණුවක් අත්පත් කරගන්න පුළුවන් ඒ තුන දැන් අපි කතා කරන මාතෘකා මම හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට තේරුම් ගිහිල්ලා ඇති ඊට වඩා අමතරව වෙන මාතෘකා ටච් කරන්න කැමති නම් අපිට කමෙන්ට් එකක් තියන්න නැත්නම් ලයික් එකක් දාලා අපිට WhatsApp එකක් හරි දාන්න මේ අපි පුළුවන් විදිහට ඒක ටච් කරලා අපේ පොඩ්කාස්ට් එකෙන් එක්ස්ප්ලেইন කරලා දෙන්න හරි එහෙනම් අපි අදට අවසන් කරගමු නේ එහෙනම් ප්‍රොමස්තුති බොහොම ස්තුතියි